එන්න අපි කාල වේලාව නික්ම ගිහිලා තියෙනවා. අපි ස්වාමීන් වහන්සේට නමස්කාර කරන්න අපි නිශ්චලව අපි හදවත සූදානම් කරගමු. අපි දිනෙත් වසාගෙන මොහොතක් නිහඬව ස්වාමීන් වහන්සේ කවිමුකත්වේ අපි උන්වහන්සේට ආරාධනා කරමු. උන්වහන්සේව දකින පිණිස, උන්වහන්සේගේ සෙනෙහසත් දකින පිණිස අපේ හදවත් නිශ්චල කරන්න කියලා. අපේ සිතුවිලි, අපේ මනස චංචල වෙලා ඇති අපේ මොහොතක් නිහඬව අපේ හදවත එක්තැනකට ඒකරාශී කරගමු. ස්වාමීව දෙවියන් වහන්සේව නමස්කාර කරන පිණිස සෙනෙහවන්තේනි, ඔබත් මමත් මේ සබත් දවසේ එකතු වෙලා ඉන්නේ අපි එකිනෙකා දකින්න පමණක් නෙවෙයි, අපේ ස්වාමීන් වහන්සේව නමස්කාර කරන්න. උන්වහන්සේ ඔබ මං වෙනුවෙන් ජීවිතේ පූජ කළා වූ සර්ව බලධාරී දෙවියන් වහන්සේ. උන්වහන්සේව නමස්කාර කරන්නන් උන්වහන්සේ පිළිබඳව හොඳ අවබෝධයක් ඇතුව සිටිය යුතුයි. ඒ නිසා අපි උන්වහන්සේව කවුද කියන කාරණය ගැන තේරුම් අරගෙන අපි උන්වහන්සේට දිය යුතු ගෞරවය දෙමින් ස්වාමීන් වහන්සේව නම දෙන්නට හදවත සූදානම් කරගමු. අපි ගීතිකාකරුවන්ගේ පොතේ 6 පරිච්ඡේදය එක්ව කියවමින් අපි මේ සබත් දවසේ ස්වාමීන් වහන්සේට ආරාධනා කරමු. අප මැදට පැමිණෙන ලෙස ස්වාමිනි, ඔබගේ උදහසින් මට තරවටු නොකළ මැනව, ඔබගේ තද කෝපයෙන් මට දඬුවම් නොකළ මැනව, මැලවී සිටිමි, එබෙවින් මට කරුණා කළ මැනව. ස්වාමිනි, මාගේ ඇට චලිතව තිබේ, එබෙවින් මා සුව කළ මැනව, මාගේ ආත්මයද අතිශයෙන් කැළඹී තිබේ. ස්වාමිනි, ඔබ ප්‍රමාද වන්නේ කොපමණ කල්ද? ස්වාමිනි, හැරී මාගේ ප්‍රාණය නිදහස් කළ මැනව, ඔබගේ කරුණාව නිසා මා ගැලෙව්ව මැනව. මක් නිසාද මරණයේදී ඔබ සිහිකිරීමක් නැත? ශේලයේදී ඔබට ස්තුති කරන්නේ කවරෙක්ද? මාගේ සුසුම්ලමින් වෙහෙසව සිටියමි, රයක් පාසා මාගේ යහන උල්පවමි, මාගේ කඳුලෙන් මාගේ ඇඳ තෙමමි, මාගේ ඇස ශෝකයෙන් ෂේවි, මාගේ සියලු එදිරිකාරයන් නිසා වැහැරයයි. අයුතුකම් කරන සියල්ලෙනි මා කෙරෙන් පහව යව්. මක්නිසාද ස්වාමීන් වහන්සේ මාගේ විලාප ශබ්දය ඇසූසේක, ස්වාමීන් වහන්සේ මාගේ කන්නලව්ව ඇසූසේක, ස්වාමීන් වහන්සේ මාගේ යාඥාව පිළිගන්නාසේක, මාගේ සියලු සතුරෝ ලැජ්ජාවට පැමිණ බොහෝසෙන් කැළඹෙන්නෝය, ඔවුන් පසුබටව හදිසියෙන් ලැජ්ජාවට පැමිණෙන්නෝය. ආමෙන්. ස්වාමීන් වහන්සේ ඔබෙයි මගේ යාඥාව අසන කඳුළු දකින තැනැන් වහන්සේ. අපි උන්වහන්සේට මේ උදෑසන ස්තුතිවන්ත වෙමින් අපි පළවෙනි දී ගීතිකාව ගායනා කරමු. ඔබ දිව්‍ය පාමුලේ සිටිමි මම ප්‍රේම යේසුනි. Baby, baby.
ගෞරවය මුළු ප්‍රශංසාව දෙනවා ඔබ වහන්සේ ලබන්ට වටන තැනන් වහන්සේ නිසා ස්වාමිනී ඔබ හැර වෙන පිහිටක් උපකාරයක් අපිට ඇත්තේම නැහැ ස්වාමිනී අපේ ජීවිතේ හෙට දවස ගැන අනාගතය ගැන හිතන විට පියන්නේ අපිට කිසි මඟක් විවෘත බව අපිට පෙනෙන්නේ නැහැ ස්වාමිනී ඔබ වහන්සේ පමණයි අපේ පිහිට උපකාරය ස්වාමිනී ඔබ වහන්සේ අපේ කඳුළු පිසින දෙවියන් වහන්සේ ඔබ අපට ශක්තියක් වුණ තැනන් වහන්සේ පියන ඔබ වහන්සේ අපට අවසර දෙනවා අබ්බා පියාණනි කියලා ඔබට හඬ ගසන්නට ඒ නිසා දේව පියාණනි සමිඳුනි අපි ඔබ වහන්සේගේ පාද පාමුලට මේ සබත් දවසේ එනවා පියන අද දවස තවත් ජීවිතයේ එක්තරා සබත් දවසක් බවට පත් නොකර ඔබගේ හඬ ඇහුණා වූ අපේ යැදුම් ඔබ වහන්සේට බාර කළා වූ හිත නිදහස් වුණා වූ ඔබ වහන්සේව අත්දැක්කා වූ ඔබ වහන්සේට සමීප වුණා වූ දෙවියන් වහන්සේ ඔබගේ බලයේ මහිමය තේරුම් ගත්තා වූ දවසක් වෙන්ට ඔබ වහන්සේ සැලැස්සූ මැනව පියන්නේ අපි ප්‍රශ්න කරදර හිඟකම් අමාරුකම් කඳුළු දුක් වේදනා තිත්තකම් එක්ක මේ දොරට වලින් ඇතුල් වෙන්නේ නැති සමිඳුනි මේ ස්ථානයේ යන විටේ සියල්ල ඔබට බාර කරලා නිදහස බලාපොරොත්තුව සැනසille සමාදානය ඇතුව පිටත්ව යන්නට ඔබ වහන්සේ අපිට උපකාර කළ මැනව සමිඳුනි අපේ හැම බරක් ඔබගේ වචනේ කියන හැම කරදරයක් ඔබ පිට තබන්න කියලා ඒ නිසා සමිඳුනි මම ආඥා කරනවා යම් කෙනෙක් මන මානසිකව සිතුවිල්ලකින් හරි යම් කාරණයක් ගැන වද වෙමින් මේ ස්ථානයේ හිටගෙන ඉන්නවද සමිඳුනි ඔබ වහන්සේ ඔහුට ඇගේ හදවත කතා කරන්න ඔබ වහන්සේට ඒ දේ බාර කරන පිණිස ඔබ පිළිතුරු දෙන බවත් ඔබේ විසඳන බවත් විශ්වාස කරමින් නිදහස් හදවතකින් ඔබව නමදින්නට මුළු ශක්තියෙන් ඔබට ප්‍රශංසා කරන්නට ඔබගේ නාමයෙන් අත්වසවන්නට ඔබ වහන්සේ අද දවසේ අපට උපකාර කළ මැනව පියාණනි තවත් එක්තරා දෙවි කෙනෙක් ඉදිරියට ආපු ගමනක් නෙමෙයි අපි ආවේ සැබෑවෝ ජීවමානෝ අප අතර ඉන්නා වූ අපට උපකාර කරන්නා වූ එකම තැනන් වහන්සේගේ අභිමුඛත්වයටයි ඒ නිසා සමිඳුනි ඔබ වහන්සේ අද දවසේ අපිට කතා කළ මැනව ඔබ වහන්සේ අප සමග සමීපව මැනව මෙන්න මේ මෙහි අපි ඔබට බාර කරනවා ඔබගේ කරුණාවත් උපකාරයක් අප සමග තබන්න ජේසුස් වහන්සේ උතුම් නාමයෙන් ආමෙන් එන්න අපි ඉන්න ආකාරයෙන්ම ස්වාමීන් වහන්සේට ස්තුතිවන්ත වෙමු ප්‍රශංසා කරමු අපි උන්වහන්සේට නමස්කාර කරමින් මේ කාලය උන්වහන්සේ ඔසවමු උදෑසනක් වේවා ඔබ සියලු දෙනාටම දෙවියන් වහන්සේ ඔබට මට අවස්ථාවක් දීලා තිනවා මේ විශ්වයම මැව්වා වූ මේ විශ්වය පාලනය කරන්නා වූ අපේ ස්වාමින් වහන්සේට ස්තුති කරන්න ගීතිකා කරන්න උන්වහන්සේගේ නාමය ඔසවන්න උන්වහන්සේ අපිට අවස්ථාවක් දීලා තිනවා අපි උන්වහන්සේ කවුද කියලා චුට්ටක් හොයමු උන්වහන්සේගේ වචනයෙන්ම කියනවා යසායා දිවසිවරතුමා පොළව සාදා ඒ පිට මනුෂ්‍යයා මැව්වේ මමය මා විසින් එසේ මාගේ අත්වලින් අහස වියන ලද්දේය මම එහි මුළු සේනාවට නියම කෙලිමි ඔහු ධර්මිෂ්ඨකමින් නැගිටෙව්වේ මමය ඔහුගේ සියලු මාර්ග සමතලා කරන්නෙමි ඔහු මාගේ නුවර ගොඩනගන්නේ පිටිවහල්ව සිටින මාගේ ජනයා නිදහස් කරන්නේය එසේ කරන්නේ මිලයක්වත් තෑගක්වත් පිණිස නොවේයයි සේනාවල ස්වාමීන් වහන්සේ කියන සේක. ඉතින් උන්වහන්සේගේ වචනයෙන් කියනවා උන්වහන්සේ තමයි මේ විශ්වය මැව්වේ. මේ අහස වියනක් වගේ දිගහැරිය උන්වහන්සේ කියලා උන්වහන්සේ කියනවා. උන්වහන්සේට නමස්කාර කරන උන්වහන්සේ අවස්ථාවක් අපිට දුන්නේ උන්වහන්සේගේ දරුකම ලබන්න උන්වහන්සේ අපිට අවස්ථාවක් දුන්නේ අපෙන් කිසි තෑගක් මිලක් බලාපොරොත්තු වෙන්නේ නෙමෙයි. උන්වහන්සේගේ ආදරයෙන් හින්දාමයි. එන අපි උන්වහන්සේගේ
මැවිල්ලේ තියෙන පුදුම විශ්වපත් කමුහන්සේගේ ආදරයේ තියෙන පුදුමාකාර ඒ ප්‍රේමය ගැන අපි උන්වහන්සේට ගායනා කරමු. ලැජ්ජාවට පත් කර ඇතිද ඕගොල්ලෝ මේ වෙලාවේ උන්වහන්සේ ඉදිරියේ නිශ්ශබ්දව උන්වහන්සේට පමණක් සිත යොමු කරමින්
unahase te hadawata viwrutha kara ogollo satiya purawata kalaw waradi gana tittakam gana irisiyawan e siyalu de unahase te baara karanna ada dewa gruhayata aave ogollo e siyalu paapayan tittakam waradi athaherayanna ogollo hama iridama dewa madurata enne unahase tula pavithra wiyanna Unahase ta hadawata viwrutha karanna unahase idiriye kalaw waradi gana samawa illanna unahase kochchara api ridda laddda unahasewa kochchara api apahasthawata pat karaddda evani devi kenek api adahanne unahase kochchara ridduwat unahase api watta hera giyada na unahase tadin api wallan innawa ogulu kemathi nan dana gahanna dana gahalu unahase idiriye Pasu tevili wenna unwahanse api wenuwen katuhotunu daruwa ena paharawal labuwa unwahanse wenuwen ek winadi 5k dana gahanna puluwan wennone apita unwahanse tula dana gahala pasu tevili wenna unwahanse ediri kotaram werdi karada kiyala unwahanse ke wachaniya dinapata ahannawu api kotaram unwahansata aki karu wenawada Unahasewa kochchara riddanawada Ada dawase ogolo e siyalu dewan e siyalu dewa unahaseta baara karu ogolange hadawat pavithra karana men unahaseta viwrutha karanna api kochchara anduwat tani hunath unahase apawa athara yanne api unahaseta kochchara tan waladi viruddha wenawadda Kocchara nan akikaru wenawadda Unwahanse ediri dana gahala ada dawase ogolo pavithra wenna unwahansege leyin pavithra wenna Tarunawa bindunawa ape hadawat suwa karannawu deviyan wahanse api adahanne Jeevamana wu sarva vyapti deviyan wahanse api adahanne Hallelujah swamini stuti karanawa mage piyane Tarunawa bindunawa hadawat ogolo baara karanna unwahanseta Api devian wahansege senaga dewa daruwo api aave devian wahansege kaarye karannai me polave unwahanse kiyenawa polave lunumen apita jeevath wenna kiyala api mehema paapaya karaddi kohomada lunumen rasayak wenne unwahanse idiriye unwahanse kiyenawa unwahansege utum kama oba tulin anithayata dakinta salaswanna kiyala සුභාරංචියක් වෙන්න ලෝකෙට අපේ මුඛය විවෘත කරේ නැතත් අපි හැසිරීමෙන් අපේ කතාවෙන් සුභාරංචියක් වෙන්න පාපේ අත්හරින්න අපි සාතන්ගේ දරුවෝ නෙමේ අපි දෙවියන් වහන්සේගේ දරුවෝ තරුණාව බිඳුනාව හදවත් සුව කරන්නාව දෙවියන් වහන්සේ කරන්නා වූ දෙවියන් වහන්සේ එතුමන් ඔබලගේ කේරි කඳුරේ දිහම මොහොතින් උන්වහන්සේ ඉන්නවා ඔබලන්ට හිතනවා ඇති උන්වහන්සේ ළඟ නැහැ කියලා හැබැයි උන්වහන්සේ අපව තදින් අල්ලගෙන ඉන්නවා උන්වහන්සේට බාර කරන්න ඔබලගේ හදවත විවෘත කරන්න එතුමන් සෝදාද මේ දුරුකෙන් ඔබල පිටත් වෙන්න ඕනේ Terima kasih.
ne porandu dunnau porandu raksha karannau swami wahanse swamini eda ewa paapeta wetunu dawase wahanse porandura apita galun kharek dena bawata swamini oba wahanse manushyek vela apita ape paape nidahasa denna swamini kemathi una oba wahansege shuddhakama attarala lokeyata enna oba wahanse kemathi una swamini ada dawase oba wahanse api madhye weda wasaya karamin swamini apawa dairimat karana shudhatmayanan wahanse obai swamini obata stuti wewa oba wahanse kiyenawa oba wahanse manushyek nemei porondu kada karanna Swamini oba wahanse sadakalika sabawu ekama tanan wahanse nisa api obata stuti karanawa swamini oba wahanse mage raksha sthanaya oba wahanse ge oba wahanse mage balakotuwa swamini duke deetha langu pihita oba wahanse mai swamini obata stuti wewa obata gaurave wewa swamini oba usu usasu singhasane weda wasaya karannawu tanan wahanse selu gaurave mahime labanti yutu ekama tanan wahanse obai Oba wahanse ta stuti wewa ena ape deweyan wahanse ta api unwahansege name osomu api unwahanse ta gaurawa karamu unwahanse ta mahimeya demu mada unwahanse gaurave mahimeya labanta yutu ekama tanan wahanse swamini oba deweyan wahanse oba pamanakma deweyan wahanse api obata gaurave ta mahimeya ta namaskare ta osomu swamini hallelujah prashansa wewa Eda, oba wahanse, e senaga oba wahanse, e kantare aragena giye swami wahanse oba wahanse mai. Ada dawase apiwa ragena yanne oba wahanse mai. Oba wahanse ge aadare kisi aluwak vela ne. Yesu swami, api oba wahanse ge aadare sihi karala.
Api catari ke sami aga bage tevi lainno suami nase giduk praptie awasana sate kipe tapi atule lainno api labana satie gokirida netan tala tuiri davi dier samaran ne anoa di suami nase ge jiwita kale unase melo polewe katakara pu jiwita kale awasana dina hatalia sampradaya ke dier sabahawal samarano di lenta kale di vivida matru kawalde Awadane yomu karana kala paricchedayak tiyena swamin wahansege duk windima sambandhayen namuth api pahugiya kale purama api baluwa elidaraw pothe sabha hatata yawapu lipi sambandhayen ith e nisa api ath dawase duk praaptiyedi wedagath una tawat charithaya me siduwimak desa api awadane yomu karanna yanawa me potha hari aruma puduma potak Mereka pe jiwit itu kata kerana pota. Kita mang obeng ya huoting. Mereka pota, ayi apa itu wedagat pinne kiala, obatnya vivid, aldhas tienna puluam. Kena kaya mereka devian mahasige wacane ni sa wedagat kiala. Samada tawa kena kaya abi. Mereka pota unahansige m. අපිට ලැබෙච්ච නිසා වැඩගත් විවිධ උත්තර තියෙන්න පුළුවන් හැබැයි යේසුස් ක්‍රිස්තුස් වහන්සේව ගැලුම් කරුවානන් විදියට පිළිගත් අයට උන්වහන්සේ දෙන මාර්ගෝපදේශකයක් නැත්නම් මඟ පෙන්වීමක් තමයි මේ පොතේ තියෙන්නේ නැත්නම් බයිබලයේ කියන්නේ කිතුණුවෙක් ජීවත් වෙන්න ඕනේ කොයි ආකාරයෙන්ද කියන කාරණය ගැන කතා කරන්නේ මේ පොතේ නිසා අපේ ජීවිතේ ජීවත් විය යුතු ආකාරය ගැන අපිට මේ පොත උදව්වක් වෙනවා නැත්නම් මේ පොත අපිට මඟ පෙන්වනවා ක්‍රිස්තියානි කරුවෙක් නැත්නම් යේසුස් වහන්සේගේ දරුවෙක් කොහොමද ජීවත් වෙන්නේ කියන එක ගැන මඟ පෙන්වන පිණිස ඉතින් කිතුණුවෙක් නම් යේසුස් වහන්සේව අදහන කෙනෙක් නම් ගැලුම් කරුවානන් විදිහට විශ්වාස කරන කෙනෙක් නම් එයාගේ ජීවිතය ගත කරන්න ඕනේ
මේ පොතේ නැත්නම් බයිබලේ කියන ආකාරයට එකෙන් එහාට මෙහාට වමට දකුණට හැරෙන්න අවසර නැහැ අපිට සිද්ධ වෙන මේ පොතේ නැත්නම් උන්වහන්සේගේ වචනේ බයිබලේ කියන විදිහට ගමන් කරන්න හැබැයි සමහර අවස්ථාවල්දී කිතුණු අපි උන්වහන්සේගේ ප්‍රතිපත්ති ගැනීම වලින් අපි මේ මාර්ගේ යනවා හැබැයි සමහර තැන්වලදී අපි අත්දකින්නවා නැත්නම් අපි හුරු වෙලා තියෙනවා මේ මාර්ග වලින් ඉවත්ව මේ මාර්ග වලට වඩා වෙනස් අපේම මංමාවත්වල ගමන් කරන්න සෙනෙවන්තේනි ඉරිද දවසේ සබත් දවසේ වැදගත්ම දේ තමයි උන්වහන්සේගේ වචනේ අපි විශ්වාස කරනවා මේ ලෝකේ ජීවමාන වචනයක් නැත්නම් අපේ හදවත් කකාරණ අපේ ඇටමිදුළු පසාරු කරන දෙයක් තමයි උන්වහන්සේගේ වචනේ ඒකේ පුදුමාකාර පොරොන්දු තියෙනවා තරවටු කිරීම කියන තියෙනවා හික්මවීම තියෙනවා ඒ සියල් අපේ ජීවිතේ ඒ කියන ප්‍රකාරව අපි ගමන් කළොතින් අපිට භාග්‍යවත් නැත්නම් අපිට උන්වහන්සේ පොරොන්දුනා වූ ආශිර්වාද තුල ප්‍රතිඵලගෙන දෙන්නා වූ ජීවිතයක් ගත කරන්න පුළුවන් හැබැයි මේකෙන් ඉවත් වෙලා අපේම මාර්ගවල යද්දී අපිට අපේ ජීවිතේ ප්‍රතිඵල නිරස වෙන්න පුළුවන්. දැන් ඔබත් මමත් කල්පනා කරලා බලන්න ඕන දේ තමයි. උන්වහන්සේගේ වචනේ කියන මාර්ගයේ අපි ගමන් කරලා තියනවාද? එහෙමනම් තරකයක් නැහැ. ඔබේ මගේ ජීවිතේ පුදුම ආශිර්වාදමත් ප්‍රීතිමත් ජීවිතයක් විය යුතුයි. හැබැයි අපේ ජීවිතේ යම් යම් ආකාරයේ ප්‍රශ්න කම්කටොළු අර්බුදත් එක්ක කඳුළු සහිත වේදනා සහිත බලාපොරොත්තු රහිත වඩා වැදගත් දෙ බලාපොරොත්තු රහිත මාර්ගයක යනවා නම් ඒ අපි උන්වහන්සේගේ වචනේ මාර්ගයට පිටින් ගමන් කරන නිසා වෙන්න පුළුවන් ඒ නිසා බයිබලයේදී අපි බලන විදිය හරි වැදගත් බයිබලයේ අපි තේරුම් ගන්න විදිය හරි වැදගත් බයිබලයේ අපි ක්‍රියාවට දාන විදිය හරි වැදගත් ඒ නිසා මම අද දවසේ එක්තරා හාස්කමක් ගැන ඔබේ අවධානය යොමු කරන්න කැමතියි. ඒ හාස්කම ඔබ අහලා තියෙන ඔබ කියවලා තියෙන ඉරිදා පාසල් වයසේ ඉඳලම හොඳටම අත්දැකලා තියෙන ප්‍රසිද්ධ හාස්කම. හැබැයි මේ හාස්කම ගැන ඔබට කියපු ගමන් ඔබ කියාවේ අයියෝ අපි දන්නවා. හැබැයි මේක ඇතුලේ ප්‍රතිපත්තියක් කිතුණු ජීවිතේට ප්‍රතිපත්ති කීපයක් උන්වහන්සේ මූල ධර්ම කීපයක් උගන්වනවා ඒ මූල ධර්ම අපේ ජීවිතේට ඇතුල් කරගන්න එක හරි වැදගත්. ඉතින් බයිබලයේ කියන එක යේසුස් වහන්සේගේ ජීවිතය තුළිනුත් උන්වහන්සේගේ ප්‍රකාශ තුළිනුත් ඒ වගේම උන්වහන්සේ බයිබලයේ කියන එකේ ඒ බයිබලයේ චරිත බයිබල් චරිතවලිනුත් උන්වහන්සේ අපිට මඟ පෙන්වනවා ජීවත් විය යුතු අයුරු සහ ජීවත් නොවිය යුතු අයුරු ගැන. එනිසා සෙනෙවන්තේ මම විශ්වාස කරන අදවසේ උන්වහන්සේගේ පණවිඩේ ඔබටත් මටත් නිසැකවම මඟ පෙන්නාවේ අපේ ජීවිතේ වෙනස් ගමනකට අපේ ජීවිතේ උන්වහන්සේ තුල ප්‍රීතිමත් තෘප්තිමත් ගමනකට මඟ පෙන්වන පිණිස අදවසේ මම මගේ මාතෘකාව කරගන්නේ ජීවිතේ බලාපොරොත්තුවක් නොමැති විට කියන මාතෘකාව ජීවිතේ ඔබට බලාපොරොත්තුවක් නැත්තම් ඔබ ජීවිතේ ෆේල් කියලා හිතනවා නම් දැන් ජීවිතේ කාලකන්ණි වුණා දැන් ජීවිතේ ඉවරයි කියලා හිතනවා නම් ගොඩේමක් නැහැ කියලා හිතනවා නම් කල නොහැකි දේවල් දැන් අපිට කරන්න දෙයක් නැහැ කියලා හිතනවා නම් ස්වාමීන් වහන්සේ අපිට මඟ පෙන්නනවා ජීවිතේ ගොඩ යන්න ජීවිතේ ජය ගන්න අපි ඉලදරව පොතේ හැම පරිච්ඡේදයක්ම පහුගිය හැම සබාවක් ගැනම බලද්දී උන්නාස්කෝ ජය ගන්නාට කියන්නේ ජයගත යුතුයි කියන කාරණය ගැන උන්නාස්ස අපිට උගන්වනවා ඒ නිසා අපි හැම කෙනෙක්ම ජීවිතේ අත්දැකලා තියෙන අත්දැකීමක් තමයි අසරණ වෙන තැන් කවුරැයි කියනනම් මම අසරණ වෙලා නැහැ කියලා මම පිළිගන්නේ නැහැ හේතුව අපි ජීවිතේ සමහර තැන්වල අසරණ වෙනවා දරුවෙක් අසනීප වෙනකොට දෙමාපිය විදියට ඔබ මම අසරණ වෙනවා අපිට හිඟකම් එනකොට අපි අසරණ වෙනවා. රැකියාව ආදායම් මාර්ග බිඳ වැටෙද්දී අපි අසරණ වෙනවා.
අධ්‍යාපනයේ කඩා වැටෙද්දී අපි අසරණ වෙනවා. ඕන තරම් හේතු තියෙනවා අපි අසරණ වෙන. අපිට කියාගන්න කෙනෙක් නැහැ. දැන් මම මොකක්ද කරන්නේ කියන තැනට අපි එන තැන් ජීවිතේ තියෙන සමාජයට මේ වෙලාවෙත් ඔබ ගත කරනු ඇති. අනේ මන් දැන් මොකද්ද? අනේ අපි දැන් මොකක්ද කරන්නේ කියන තැන. ඉතින් සමාජයට අපි ස්වාමීන් වහන්සේ අහන තැන් තියෙයි, ස්වාමිනී දැන් මම මොකක්ද කරන්නේ? මම දන්නේ නැහැ කොහෙටද යන්නේ, මොනවද කරන්නේ, මොකක්ද උත්තරේ කියන කාරණය ගැන. පහුගිය කාලේ පුරා සභා විවිධයත් එක්ක මම කතා කරනකොට මන් නම් ගම් කියන්නේ නුමුත් ගොඩක් අයගේ උත්තර අසරණ උත්තර. ගොඩක් අය මුහුණ දෙනවා ජීවිතේ අමාරු සංදිස්ථානවල. දරුවෝ අසනීප වෙලා වෙන්න පුළුවන්. නොහිතපු විදිහේ කඩා වැටීම් වලට ලක් වෙලා වෙන්න පුළුවන්. බලාපොරොත්තුවක් තියන්න බැරි තැන් ඉන්නවා වෙන්න පුළුවන්. ණය ප්‍රශ්න වලින් මිරිකිලා ඉන්නවා වෙන්න පුළුවන්. ඔබ හිතාවි දැන් කියද්දි මේ කිව්වේ මං ගැන කියලා. ඔබ ගැන විතරක් නෙමෙයි, එහෙම ගොඩක් අය ඉන්නවා. මාත් එක්ක සමහර අය බෙදාගද්දි ඒ අය විතරක් නෙවෙයි, ඒ ප්‍රශ්න තුල ගමන් කරපු ගොඩක් අය අපි අතර ඉන්නවා. ඒ නිසා මම විශ්වාස කරනවා මේ පණිවිඩය ඔබටත් මටත් දෙවියන් වහන්සේ පුද්ගලිකවම අපේ ජීවිතයට කතා කරන තැනක් වෙන්න යයි. ඒ නිසා බයිබලේ හරි අපූර්ව හාස්කමක් තියෙනවා. ඒ හාස්කම සුභාරංචි පොත් හතරෙම සඳහන් වුණ එකම හාස්කම. සුභාරංචි පොත් හතරෙම සඳහන් වුණ එකම හාස්කම. ඉතින් මේ හාස්කමේ අපිට උගන්වනවා එක්තරා විදිහකට දෙවියන් වහන්සේට කළ නොහැකි කිසිවක් නැහැ. හැබැයි බැලූ බැල්මට දෙවියන් වහන්සේටත් උත්තර නැති ප්‍රශ්න තුල අපි යනවා වෙන්න පුළුවන්. මම මේ දේශනාව සූදානම් වෙද්දී ඔබේ අදහස් මාත් එක්ක බෙදාගෙන තිබුණු නිසා මම අවස්ථා කීපයකින් ගත්ත උදාහරණ ගත්ත සමහර බයිබල් කොටස් වලින් මට පෙළඹුණෙම මේ වගේ කාරණයක් කතා කරන්න කියලා. මම එක්තරා අවස්ථාවක උත්පත්ති පොතෙන් දේශනා කරන්න පෙරලා ගන්නකොට යෝසප්ගේ චරිතය මතක් වුණා. යෝසප් දිහා බලද්දි මම දැක්ක යෝසප් කියන කෙනා උත්පත්ති පොතේ උත්පත්ති පොත අවසන් වෙනකොට ඔහුගේ සහෝදරයෝ හිතනවා දැන් ජෝසප් අපිව මරාවි කියලා. බලාපොරොත්තු නැති තැනක හිටියා. වෙයි ජෝසප්ගේ ජීවිතය ගැන කල්පනා කරද්දී අවුරුදු 30ක් දුක් විඳලා ජෝසප්ව දෙවියන් වහන්සේ යම් තැනකට ගෙනාවා. ඉතින් හැම චරිතයක් ගැනම බලද්දී පීඩාවක් අමාරුකමක් කරන්න බලාපොරොත්තුවක් නැති කරන්න බැහැයි කියලා හිතන තැනක ගමන් කළ චරිත මම දැක්කා. ඒ නිසා ඔබ මම ඉන්නේ උත්තරයක් නැති තැනක වෙන්න පුළුවන්. උත්තරයක් අපිට හොයාගන්න බැරි තැනක වෙන්න පුළුවන්. අපි යොහන් සුභාරංචියට ඇතුළුනොත් යොහන් සුභාරංචියේ 6 වෙනි පරිච්ඡේදයේ පළවෙනි පදේ ඉඳලා 14 වෙනි පදේ දක්වා මම කැමති ඔබේ අවධානයට යොමු කරන්න. අපි නැගී සිටින්න අපි කියවමු යොහන් සුභාරංචියේ 6 වෙනි පරිච්ඡේදයේ පළවෙනි පදේ ඉඳලා 14 වෙනි පදේ දක්වා දවසේ උන්වහන්සේ කළ හාස්කමක් තුලින් ඔබටත් මටත් වැදගත් කාරණයක් කියන්න යනවා. සිත ශක්තිමත් කරගෙන පිටත් වෙන පිණිස අපි කියවමු. 5000කට කන්න දීම. ඉන්පසු යේසුස් වහන්සේ ගලීලයේ මුහුද වන තිබේරියස් මුහුදෙන් එගොඩට ගියසේක. මහත් සමූහයක් උන්වහන්සේ අනුව ගියෝය. මක් නිසාද රෝගීන් කෙරෙහි උන්වහන්සේ විසින් දැක් වූ ලකුණු ඔවුහු දුටුවෝය. යේසුස් වහන්සේ කන්දට නැගී තමන් ගෝලයන් සමග එහි වැඩහුන්සේක. යුදෙවරුන්ගේ මංගල්‍ය වූ පාස්කුව ළඟ තිබුණේය. යේසුස් වහන්සේ ඇස්සසවා තමන් ළඟට මහත් සමූහයක් එන බව දැක මොවුන්ට කන්ට දෙන්න අපි කොතැනින් රොටි මිලේට ගන්නෙමුදැයි පිලිප්ගෙන් ඇසූසේක. තමන් කරන්නට යන්නේ කිමෙක්ද කියා තමන්ව දැනගෙන ඔහු සෝදිසි කරන පිණිස මෙසේ කීසේක. පිලිප් උන්වහන්සේට උත්තර දෙමින් එකිනෙකාට ටික ටිකවත් ලැබෙන පිණිස මසු 200කට රොටිත් ඔවුන්ට මදියයි කීවේය. උන්වහන්සේගේ ගෝලයන්ගෙන් එක්කෙනෙක් වූ සීමොන් පේත්‍රස්ගේ සහෝදර වූ අන්ද්‍රුද උන්වහන්සේට කතාකොට යව රොටි පහක්ද කුඩා මසුන් දෙදෙනෙක්ද ඇති ළමයෙක් මෙහි සිටි. නමුත් මෙපමණ දෙනෙකුට ඒවා මොකක්දැයි කීවේය. මනුෂ්‍යයන් හිඳුවන්නේ යේසුස් වහන්සේ කීසේක.
එතන්හි බොහෝ තනකොළ තිබුණේය. මෙසේ ගණන් වශයෙන් 5000ක් පමණ පුරුෂයෝද හිඳගත්ෝය. එවිට යේසුස් වහන්සේ රොටිගෙන ස්තුතිකොට ඉඳගෙන උන්නවුන්ට බෙදා දුන්සේක. එසේම මසුන්ගෙන්ද ඔවුන්ට කැමැති පමණ දුන්සේක. ඔවුන් තෘප්තියට පැමිණි කල කිසිවක් නැති නොවන පිණිස ඉතිරි වූ කැබලි එකතු කරන්නයි උන්වහන්සේ තමන් ගෝලයන්ට කීසේක. මෙසේ මනුෂ්‍යයන් කාලා යව රොටි පහෙන් ඉතිරි වූ කැබලි එකතු කොට පැස් 12ක් පුරවා ගත්තෝය. එබැවින් මේ මනුෂ්‍යයෝ උන්වහන්සේ විසින් කළා වූ මේ හාස්කම දැක සැබෑවටම මුන්වහන්සේ ලෝකයට එන්නා වූ අනාගත වක්‍රමයයි කීවෝය. ආමෙන්. ආමෙන්. යව රොටි සම්බන්ධයෙන් හාස්කම. උන්වහන්සේගේ වචනයෙන් සැබෑ උන්වහන්සේ මේ කතාව අහපු ගමන් ඔබටත් මටත් හිතෙනවා මේ කතාව අපි දන්නවා. මේක අපිට ඉගෙන ගන්න දෙයක් නෑ. මේකේ අයනු ආයනු අපි සම්පූර්ණ කරලා තියෙන්නේ. මේ සුභාරංචි පොත් හතරේම සඳහන් කරන එකම හාස්කම. හැබැයි මේ හාස්කම සම්බන්ධයෙන් ලියවෙනකොට එකිනෙකා එකිනෙකාගේ උපුටා ගන්න ඇති. නමුත් අපි දකිනවා මේ යොහන්තුමා, ඒ වගේම මතේව්, මාක්, ලූක් මේ අය ලියද්දී ඒ අය මේ හාස්කම තුල දැකපු වෙනස් වූ කාරණාවල් වෙනස් විදිහට ලියලා තියෙනවා. ඒ නිසා අද මම විශ්වාස කරන යොහන් සුභාරංචිය 6 පරිච්ඡේදයේ 5000කට කන්න දුන්නා වූ මේ ස්වාමීන් වහන්සේ 5000කට කන්න දුන්නා වූ කතන්දරේ ඔබටයි මටයි උන්වහන්සේ කතා කරන කොටසක් වේවි කියන කාරණය. ජීවිතේ අපි අත්දැකලා තියෙනවා ඕන තරම් මං අර කලින් කොවගේ දැන් මගක් නැහැ කියපු අය. ඔබ තාමත් ගත කරනවා වෙන්න පුළුවන් දැන් තවත් වෙන මාර්ගයක් නැහැ, වෙන විකල්පයක් නැහැ. අපි හිර වෙලා ඉන්නේ. දන්නේ නැහැ කොහෙන්ද හුස්ම ගන්නෙ, කොහෙන්ද ගොඩ එන්නේ කියන තැන අපි ඉන්න තැන් තියෙනවා. සමහර අස අපිට දැනෙනවා ටික ටික අපි හිර වෙනවා. කොතන හරි තැනකදී අපිට අපේ වෙන මාර්ගයක් නැති තැනකට අපි එනවයි කියලා. සමහරට අසනීපවලදී වෙන්න පුළුවන්, මුදල් ප්‍රශ්නවලදී වෙන්න පුළුවන්, රැකියා හිමිවීම් වලදී වෙන්න පුළුවන්. ජීවිතේ අපි අත්දකිනවා මේක ජීවිතේ පොදු දෙයක්. අපි අමාරුකම් අපි අත්දකිනවා. සෙනෙවන්තනේ පළවෙනි කාරණාව මම ඔබත් එක්ක බෙදා ගන්න යන්නේ අපට කළ නොහැකි හැඟෙන දේ ස්වාමීන් වහන්සේ දන්නාසේක. මේ හාස්කම හරි සමීපව බලද්දී මේ හාස්කම ඇතුළේ තියෙන දෙබස් හරි වැදගත්. ඒ හාස්කම සිදුවිච්ච වෙලාවේ ඒ හාස්කම ඇතුළේ ඉන්න චරිත වෙලාවකට මට හිතෙනවා මමද ඉන්නේ කියලා. ඒ වගේ තමයි එයාගේ උත්තර, එයාගේ ප්‍රකාශ, එයාගේ ක්‍රියාකිරීම ඔබත් මමත් වගේ. කීතරු ජීවිතේ ක්‍රිස්තුස් වහන්සේ විශ්වාස කළා අවුරුදු ගණනක් කාලයක් ගත කරන එක ජීවිතේ විදියට තමයි අපේ හැසිරීම සමාහට වෙන්නේ. මම මේකේ මාතෘකාව විදියට කතා කරන්නේ පළවෙනි මාතෘකාව අපට කළ නොහැකි හැඟෙන දේ, කළ නොහැකි දේනේ, කළ නොහැකි හැඟෙන දේ ස්වාමීන් වහන්සේ දන්නාසේක. එනිසා පළවෙනි කාරණාව ඔබ දැන් ඉන්නවා නම් යම් හැඟීමක යම් සිතුවිල්ලක මොකක් හරි දෙයක් තුළ ඔබ ෆේල් පරාජිතයි කියලා මෙතන කියනවා. උන්වහන්සේ ඒක දන්නවා. උන්වහන්සේ දන්නවා ඔබ ෆේල් කියලා හිතනවා නම් ස්වාමීන් වහන්සේ දන්නවා ඔබ පරාජිත වෙලා ඉන්නේ කියන කාරණය. ඒ නිසා මේ කොටසේ 5000ක් දෙනාට ස්වාමීන් වහන්සේ රොටි 5යි මසුන් 2යි අරගෙන සංග්‍රහ කරනකොට මතේවතුමා නම් කියලා මෙතන 5000ක් නෙවෙයි හිටියේ, පිරිමියයි විතරක් 5000ක් හිටියා. එතකොට ඊට වඩා මහත් සමූහයක් මේ සිද්ධිය සිද්ධ වෙනකොට අඩු ගානේ 15000ක් විතරවත් සෙනඟ එක දරුවා ගානේ ගණන් කළත්, භාර්යාව ගානේ ගණන් කළත් ඉන්න ඕනේ කියලා. මේ කොටස දිහා බලද්දී යොහන් සුභාරංචිගේ ඉන්පසු යේසුස් වහන්සේ ගලීලයේ මුහුදවන තිබේරියස් මුහුදෙන් එගොඩට ගියසේක. මහත් සමූහයක් උන්වහන්සේ අනුව ගියෝය. මක්සත් රෝගීන් කෙරෙහි උන්වහන්සේ විසින් දක්වූ ලකුණු ඔවුන් දුටුවය. ජේසුස් වහන්සේ කළ හාස්කම් නිසා සෙනඟ යේසුස් වහන්සේ පසුපස එන්න පටන් ගත්ත අවස්ථාවක්. ඒ නිසා මහත් සෙනඟක් සමූහයක්
ජේසුස් වහන්සේ පසුපස පෙරහැරක් වගේ ඉන්නේ නැති මහත් සමූහයක් ජේසුස් වහන්සේ පසුපස සමාට සින්දු කිය කිය ගීතිකා කිය කිය බෙරගා වෙන්නේ නැති පෙරහැරක් වගේ ඉන්නේ නැති බැලූ බැල්මට එක පොකුරට සෙනගක් ඉන්නේ නැති දැන් අපි මේක අපි පරිස්සමෙන් පොඩ්ඩක් ළඟින් බලනකොට මේ කොටස කියනවා හත් පහ හය හත පදවලට එනකොට යේසුස් වහන්සේ ඇස්සසවා තමන් ළඟට මහත් සමූහයක් එන බව දැක මොවුන්ට කන්ට දෙන්න අපි කොතනින් රොටි මිලට ගනිමුදයි පිලිග්ගෙන් ඇසූසේක තමන් කරන්ට යන්නේ කිමෙක්ද කියලා තමන්ම දැනගෙන ඔවුන් සෝදිස කරන පිණිස මෙසේ කීසේක පිලිප්පුන් වහන්සේ උත්තර දෙමින් එකිනෙකාට ටික ටිකවත් ලැබෙන පිණිස මසු 200කවත් රොටි ඔවුන්ට මදියයි කීවොය බලන්න යේසුස් වහන්සේගේ ප්‍රශ්නය මොකක්ද පිලිප්ගේ උත්තරය මොකක්ද අපිත් මේ වගේ තමයි සමහර අවස්ථාවල ජේසුස් වහන්සේ අහන්නේ පිලිප් 15000ක් විතර සෙනග ඉන්නවා අපි මේ අයට කන්න දෙන්න රොටි 15000ක් ගන්න කොහෙන්ද පිලිප්ගේ උත්තරේ රොටි 15000ක් කොහෙන්ද ගන්න කියන එක නෙවෙයි කෝ 15000ක් රොටි ගන්න සල්ලි ජේසුස් වහන්සේගේ උත්තරේ සල්ලි කෝ කියන එක නෙවෙයි ජේසුස් වහන්සේගේ ප්‍රශ්න සල්ලි කෝ කියලා අහන එක නෙමෙයි යේසුස් වහන්සේගේ ප්‍රශ්නේ අපි කොහෙන්ද මිලේට ගන්නේ බයිබලයේ කියන යේසුස් වහන්සේ සෝදිසි කරන පිණිස තමන් කරන්ට යන්නේ කිමෙක්ද කියලා තමන්ම දැනගෙන ඔහු සෝදිසි කරන පිණිස මෙසේ කීසේක උන්වහන්සේ දන්න උන්වහන්සේ කරන්න යන්නේ මොකක්ද කියන එක උන්වහන්සේ දන්නා ප්‍රශ්නය මොකක්ද කියන එක උන්වහන්සේ දන්නා අභියෝගය මොකක්ද කියන එක ඒ සියල්ල දැනගෙන උන්වහන්සේ අහනවා පිලිප්ගෙන් පිලිප් මෙයාට කන්න දෙන්න රොටි ගන්න කොහෙන්ද සෙනෙහවන්තනි මම ඔබට කිව්ව පළවෙනි කාරණාව තමයි ඔබේ ජීවිතයේ දැන් ගත කරන කාරණය දැන් ඉන්න කඳුල දැන් ඉන්න වේදනාව දැන් ඉන්න ප්‍රශ්නය දැන් ඉන්න හිඟකම දැන් ඉන්න අර්බුදය ස්වාමීන් වහන්සේ දන්නාසේක හැබැයි උන්වහන්සේ ඔබව සෝදිසි කරන පිණිස උන්වහන්සේ බලන් ඉන්නවා ඔබ මොනවද මේ ප්‍රශ්නේදී කරන්න කියන කාරණේ පිලිප්ගේ උත්තරය යේසුස් වහන්සේ අහපු ප්‍රශ්නෙට නෙමෙයි පිලිප් අපි කොහෙන්ද මිලේට ගන්නේ රොටි පිලිප්ගේ උත්තරේ මේ අයට කන්න දෙන්න අපිට කොච්චරනම් සල්ලි ප්‍රමාණයක් ඕනද කියන එක මසු 200ක් කියලා කියන්නේ සාමාන්‍යයෙන් දවසක මසු 200ක් කියලා කියන්නේ සාමාන්‍යයෙන් 200 දෙනෙක්ගේ විතර දවසක වැටුපක් සාමාන්‍යයෙන් මේ සන්දර්භය තුල එක්කෙනෙක් දවසක් වැඩ කළොත් මස්සක් හම්බ වෙනවා එතන මසු 200ක් කියලා කියන්නේ 200 දෙනෙක්ගේ විතර වැටුප දැන් යේසුස් වහන්සේගේ ප්‍රශ්නේ තමයි මේ අයට මිලේට ගන්න රොටි තියෙන්නේ කොහෙද පිලිප්ගේ උත්තරේ තමයි මේ අයට කන්න දෙන්න නම් මසු 200ක්වත් ඕන වෙනවා ඒ නිසා සෙනෙහවන්තින් ඔබටයි කියන්න තියෙන්නේ මේ කාරණේදී හරි ආපු ගැම්ම ගියා මේ අපේ ජීවිතයේ සමහර අවස්ථාවලදී අපි සමහර ප්‍රශ්නවලට මුහුණ දෙනවා හැබැයි අපි ස්වාමීන් වහන්සේගේ අහන ක්‍රමයට නෙවෙයි අපේ උත්තර සමහරලාට තියෙන්නේ පිලිප්ගේ උත්තරය ඇතුලේ සැකේ තියෙනවා පිලිප්ගේ උත්තරය ඇතුලේ සැකයක් තියෙනවා දෙවියන් වහන්සේ යේසුස් වහන්සේගේ ප්‍රශ්නය අපි කොහෙන්ද මේ අයට මිලේට අරන් දෙන්නේ පිලිප්ට සැකයි කොහොමද අපි මේක ගන්න කියන කාරණේ ගැන එනිසා යේසුස් වහන්සේ ඔබෙහි මගේ ජීවිතයේ ප්‍රශ්නය දන්න දෙවියන් වහන්සේ එනිසා අපිට තියෙන ප්‍රශ්න තමයි කිතුණු විදිහට අපි උන්වහන්සේව සැක කරනවා උන්වහන්සේගේ උත්තරේ ලැබෙන්න ප්‍රථම එනිසා පළවෙනි කාරණාව මතක තියාගන්න ඔබේ ප්‍රශ්නේ කොච්චර ලොකු වුණත් කොච්චර විශාල වුණත් ඒ කොච්චර බරපතල වුණත් උන්වහන්සේ ඔබේ මගේ ප්‍රතිචාර ගැන අවධානයෙන් ඉන්නවා එනිසා යේසුස් වහන්සේ මේක පැහැදිලිවම යොහන්තුමා සඳහන් කරනවා
taman karanta yana de kimek dai kiya tamanma danagena ou sodisi karana pinisa me kahuwa enisa obe jeevithe oba yana prashneedi swaminase oba yana prashne gana dannawa e prashne ai swaminase micchara vishala deken sodisi karanne kiyala obata hitevi habai obe praticharya swaminase balagena innawa එනිසා පළවෙනි කාරණාව මතක තියාගෙන ඔබේ ජීවිතේ මගේ ජීවිතේ ඔබ මම යන අමාරු කම්බලදී අපට කරන්න බැහැයි ලැබෙන්නේ නැහැයි බේරගන්න බැහැයි ජය ගන්න බැහැයි කියලා හිතන හැම තැනදීම ස්වාමිනාසේ දන්නවා ඔබ යන මම යන ප්‍රශ්නය අපි 8 9 පදවලට එනකොට උන්වහන්සේගෙන් ගෝලයන්ගෙන් එක්කෙනෙක් වූ සීමොන් පේත්‍රස්ගේ සහෝදර වූ ඇන්ඩ්‍රු උන්වහන්සේට කතා කොට Java roti pahak de kuda masun de denek de ati lamek me siti nuput nunumut me puna de yang kutewa moka dai kiwe ya. Johan Andrew ke prashnit Andrew ke utterit verdi. Deng ya hemat ena ma gihilla kan na denek ohen de kinega bala lewila yesus ohan se tewila kieno wa mecher senaga kata denna meka monowa karan na de. Ape olu yandila tiena pinture tamai Simon Pedro ke sahodaru Andrew roti pahakui malu didiru gine lamek aragena gihilla Yesus wahanse langa didiripat kala karana Bible ehema nemei kiyanne meya gihilla balala vila Yesus wahanse de kiyenawa minissu langa kema ne kisi uttarayak kisi vikalpayak kisi pihitak kisi margayak ne habai eka lamiyek gawa roti pahakui malu dehegu ida meka mokotada meke monawada කරන්න පුළුවන් ප්‍රශ්නේ වැරදි යේසුස් වහන්සේ ළඟට ඇවිල්ලා යොහාන් ඇන්ඩ්‍රු අහන ප්‍රශ්නේම වැරදි ඇත්තටම අහන්න ඕනේ මේක මොකටද කියන එක නෙමෙයි ස්වාමිනේ මට තියෙන්නේ අපිට තියෙන්නේ රොටි පහයි මාළු දෙකයි දැන් ඔබ මේකෙන් මොනවද කරන්නේ මේක තමයි ඇන්ඩ්‍රු අහන්න ඕන ප්‍රශ්නේ යේසුස් වහන්සේගෙන් හැබැයි යේසුස් වහන්සේ ළඟට ඇවිල්ලා අහන්නේ මෙච්චර සෙනගකට මේකෙන් මොනව කරන්නද ඔබේ ප්‍රශ්නේ ලොකු වෙද්දී ඔබට තියෙන පුංචි පුංචි උත්තර ඒකෙන් මොනව කරන්නද කියලා හිතේවි ඔබට හැම වෙලේ පුංචි පුංචි උත්තර ටිකක් මේ උත්තර වලින් මොනව කර මේ ප්‍රශ්නේ විසඳෙනවද කියන ප්‍රශ්නේ ඔබට තියේවි යේසුස් වහන්සේ පිලිප්ට කියන අපි කොහෙන්ද රොටි ගේන්නේ පිලිප් ඇවිල්ලා කියනවා මෙයාලට දෙන්න මෙච්චර මුදලක් ඕනේ කොහෙද ඔයිද ඇන්ඩ්‍රු ඇවිල්ලා Yesus tuan sedikit no, mesin negatara roti paha kui malu deh kui vitra itu ini making monoma kerana sini hewan tini mata keti agan. Obai mamai suami nuan saking ahana prashna verdi. Api ahane suami ni api dah mukad keran ni. Obat mama pata prashna yang kapu api ahane suami ni hundar tama hira velati ini. Galavin ni mar gane dem mama mukad keran ni. E prashna mau verdi. Kitunu api jiwite ප්‍රශ්නයක් කරදරයක් තුල යද්දී අහන්න ඕන ප්‍රශ්නේ තමයි පියාණනි ඔබ දැන් මොකද කරන්නේ පියාණනි ඔබ මොකද කරන්නේ දැන් මේ මම ඔබගේ දරුවා ප්‍රශ්නෙක ඉන්නේ මගේ පුතාල ළඩ වෙලා ඉන්නේ ස්වාමීනි ඔබ මොකද කරන්නේ දැන් ස්වාමීනි මගේ ආර්ථිකේ බිඳ වැටලා තියෙන්නේ දැන් ඔබ මොකද කරන්නේ හැබැයි අපේ ප්‍රශ්නේ තමයි ස්වාමීනි මම මොකද කරන්නේ අපිට කරන්න දෙයක් නැහැ. ඒ නිසා මතක තියාගන්න ස්වාමින් වහන්සේ ළඟ උත්තර තියෙනවා. ඔබේ උත්තරේ නෙමෙයි උත්තරේ. උන්වහන්සේගේ බලය තුල අපේ ප්‍රශ්නේ ගොඩක් පොඩි. ඒ නිසා උන්වහන්සේ අසීමිත බලයක් ඇති දෙවියන් වහන්සේ. අපි ගොඩාක් වෙලාවට අපේ උත්තර හොයන්න ගිහිල්ලා තමයි විනාශ වෙලා තියෙන්නේ. කුණාටුව සංසිඳවන වෙලාවේ බෝට්ටුව කුණාටුවේ අහු වෙනකොට ගෝලෙව් ටික ගෙනල ඔක්කොම බඩු ටික මුහුදට දානවා ස්වාමිනේ අපි මොකක්ද කරන්න කියලා අහන අපි ගිලෙන්න යන්නේ කියනවා ස්වාමිනේ ඔබ මොකක්ද කරන්න කියන එක නෙවෙයි අහන්නේ අපි ප්‍රශ්නයක් කරදරයක් අමාරුකමක් ආපුවම 17 දුවලා දුවලා හෙම්බත් වෙලා අහනවා නේ ස්වාමී තවත් මොනවද මට කරන්න තියෙන්නේ නැහැ නිශ්චලවන්න ස්වාමිනාසෙන් අහන ස්වාමිනි ඔබ දැන් මොකද කරන්නේ එකක් සහතිකයි උන්වහන්සේ පොරොන්දු වෙලා තියෙනවා
කවදාවත් අපව අත්හරින්නේ නැහැ. එනම් ප්‍රශ්නේ කරදරේ අමාරුකම හිඟකම ලෙඩ රෝගයේදී ස්වාමීන් වහන්සේගෙන් අහන්න ධන ගහලා ස්වාමීනි ඔබ දැන් මොකක්ද කරන්න යන්නේ? අපිට තනියෙන් ජය ගන්න බැරි බව ස්වාමීන් වහන්සේ දන්නවා. අපිට උන්වහන්සේගේ පිහිට උපකාරය ඕන බව උන්වහන්සේ දන්නවා. උන්වහන්සේ බලන් ඉන්නවා අපි උන්වහන්සේගේ පිහිට උපකාරය ගන්නවද නැද්ද කියන කාරණය. ඒ නිසා ජීවිතේ මේක ලියාගෙන තියාගන්න හදවතේ. ප්‍රශ්නයක් කරදරයක් අමාරුකමක් එන විට ස්වාමිනේ දැන් මම මොකද්ද කරන්න කියලා වැරදි ප්‍රශ්නය අහන්න එපා උන්වහන්සේගෙන්. හිඟකම ප්‍රශ්නේ කරදරේ අමාරුකමේදී මතක තියාගන්න ස්වාමිනී ඔබ දැන් මොකක්ද කරන්නේ? හේතු උත්තරේ තියෙන්නේ දෙවියන් වහන්සේ ළඟ. කිතුණු අපේ ජීවිතේ උන්වහන්සේගේ වචනේ මාර්ගෝපදේශ සපයනවා. අපි කිතුණු ජීවිතේ ගමන් කළ යුතු ක්‍රමය ගැන කතා කරනවා. ඉස්සර අපිත් කලබලයි, ඔබයි මමයි කලබලයි. දැන් සමහර ප්‍රශ්නවලදී හිත හදාගන්න පුළුවන් වෙලා තියෙනවා. ස්වාමීන් වහන්සේ මේ ප්‍රශ්නය දන්නවා. ඒකෙන් ගැලවෙන මාර්ගයත් උන්වහන්සේ දන්නවා. ඒ නිසා ඔබ තේරුම් ගන්න, මම තේරුම් ගත යුතු දේ තමයි අපි උන්වහන්සේගේ මුඛත්වයට ඇවිල්ලා අහන්න ඕන ප්‍රශ්නේ තමයි. ස්වාමිනි ඔබ වහන්සේ මේ රොටි පහයි මාළු දෙකෙනුයි මේ 15,000ට මොකද්ද කරන්න යන්නේ? හැබැයි යොහාන් ඇන්ඩ්‍රූගේ ප්‍රශ්නේ තමයි ස්වාමිනි මේක මොකටද? නෑ මම මොකක්ද කරන්න කියන එක නෙමෙයි ස්වාමිනි ඔබ මොකක්ද කරන්න කියන එක හරි වැදගත්. දෙවෙනි කාරණය ඔබට නොහැකි දේ තුළ උන්වහන්සේට සැලැස්මක් නිසැකවම තියෙනවා. අපේ ජීවිතේ කිසිම දෙයක් මේ කෙස් ගහක් වැටෙන්නේ නැහැ ස්වාමීන් වහන්සේ නොදැන. සාමාන්‍යයෙන් ඔබ දන්නවද මිනිස්සෙක්ගේ ඔළුවේ හිස් කබලේ කෙස් ගස් කීයක් ඇද්ද? අපි දන්න නියතයක් විදියට මිනිහෙට දත් නම් 32යි. කෙස් නම් නියතයක් නැහැ. පිටිපස්සේ 10යි 15යි 20යි 30යි 60යි 70 විවිධ ගණන් තියෙන්නේ. හැබැයි උන්වහන්සේගේ වචනේ කියනවා නුඹේ කෙස් පවා ගණන් කළ තැනන් වහන්සේ ස්වාමීන් වහන්සේ කියලා. උන්වහන්සේ සියල්ල දන්නා. උන්වහන්සේ නොදැන කිසිම දෙයක් සිද්ධ වෙන්නේ නැහැ. ඒ නිසා උන්වහන්සේට සැලැස්මක් තියෙනවා. ජෝසප්ගේ ජීවිතය ගැන බලද්දී ජෝසප් පුදුම විදියට කඳුළු හලපු චරිතයක්. තමන්ගේ ගෙදර අයියලා තමන්ට විරුද්ධ වුණා. තමන්ට ආදරයට හිටියේ තාත්තා විතරයි. තාත්තගෙන් වෙන් කළා. වහලෙක් විදියට විකුණලා දැම්මා. ඒ මදිවට ස්වාමීන් වහන්සේ විශ්වාස කරන් ඉන්නම් කියලා හිතුවා. ඒ තැනදිත් කොහෙදෝ ඉන්න ගෑනු කෙනෙක් ඇවිල්ලා ඇඟට පැනලා එතන චෝදනාවක් ඇවිල්ලා හිරගෙදරට දානවා. හිරගෙදර ඉන්න ගමන් හීනයක් තෝරලා කියන අනේ ගියා මාව පොඩ්ඩක් මතක් කරන්න. ඒ මිනිස්සයත් ගිහිල්ලා ජෝසප් මතක් කරලා දානවා. මේ ඔක්කොම මෙද බයිබලයේ කියනවා ස්වාමීන් වහන්සේ ජෝසප් දිහා බලාගෙන හිටියා කියලා. සෙනෙමන්තේන උන්වහන්සේට නිසැකවම සැලැස්මක් තියෙනවා. උන්වහන්සේගේ සැලැස්මවල් අපේ සැලැස්මවල් නෙවෙයි. ඔබ යන හැම මාර්ගිකම මතක තියාගන්න. කඳුළු වේදනාවල් ප්‍රශ්න හිඟකම් අමාරුකම් වල දෙවියන් වහන්සේ ඔබට හදපු වෙනස්ම මාවතක් තියෙනවා. උන්වහන්සේ ඔබට හදපු වෙනස්ම මාවතක් තියෙනවා. අපි අපේ ජීවිතේ ආපස්සට හැරලා බලද්දී මගේ ජීවිතේ මං ආපස්සට හැරලා බලද්දී ස්වාමීන් වහන්සේගේ සැලැස්ම හරියාකාරව පැහැදිලිව දකින්න පුළුවන්. ඔබ අහලවත් නැති ගමක ඉපදුණු මම අද මෙතෙන්ට එන්න උන්වහන්සේ ගෙනාපු මාර්ගය හරි අරුම පුදුමයි. ඒ මාර්ගය එනකොට මට අවුරුදු ගාණක් තිබ්බ ජීවිතේ සබාවම එපා වෙන තැනකට නොසලකා හැරීම්, ප්‍රතික්ෂේප කිරීම්, හැල්ලුට ලක් කිරීම්, ඒවා පියතුවාල වගේ හදවත්වල තියෙන තැන් තියෙනවා. අපේ තාත්තා පල්ලියක මුරකාරයෙක්. ඒ තැනදී පල්ලියේ ඉන්න පුංචිම මිනිස්සයා මම. මිනිස්සු ඔක්කොම අපහාස කරන තැන. හැබැයි මාර්ගය දෙවියන් වහන්සේ අපව ගේනවා පුදුම ගෞරවාන්විත තැනකට අපව ගෙනන පිණිස. ඒ නිසා සෙනෙහවන්තනි උන්වහන්සේට සැලැස්මක් තියෙනවා. ඔබ උන්වහන්සේ ගෙන යන මාර්ගය තුල
උන්වහන්සේට සැලැස්මක් තියෙනවා. උන්වහන්සේ මේ කොටසදි කියනවා තමන් කරන්ට යන්නේ කිමෙක්දයි කියා තමන්ම දැනගෙන ඔහු සෝදිසි කරන පිණිස මෙසේ කීසේක. ඔබේ ජීවිතයේ ඔබ යන මාර්ගයේදී දෙවියන් වහන්සේට සැලැස්මක් ඔබ ගැන තියෙනවා. ඒ සැලැස්ම ඔබ ඉක්මනින් තේරුම් ගන්න තරමට ඔබට පුළුවන් ප්‍රශ්නෙන් ඉක්මනින් නිදහස් වෙන්නට. ප්‍රශ්නෙන් ඉක්මනින් නිදහස් වෙන්නට. එනිසා සෙනෙහවන්තේනි මතක තියාගන්න, දෙවියන් වහන්සේට ඔබ සම්බන්ධයෙන් සැලැස්මක් තියෙන බව. ගොඩාක් වෙලාවට උන්වහන්සේට අපහැදිලි සැලැස්මක් නෙමෙයි, පැහැදිලි සැලැස්මක් තියෙනවා. ඔබේ ස්වයං පුරුෂයා සම්බන්ධයෙන්, ඔබේ පෞල් ජීවිතය සම්බන්ධයෙන්, ඔබේ දෙමාපියෝ සම්බන්ධයෙන්, ඔබේ දරුවන් සම්බන්ධයෙන්, මේ හැම දෙයක් ගැනම ස්වාමීන් වහන්සේට සැලැස්මක් තියෙනවා. මම මෙතෙන්ට ඇවිල්ලා තියෙන්නේ උන්වහන්සේගේ සැලැස්මක් ඇතුව. ඔබ මෙතෙන්ට ඇවිල්ලා තියෙන්නේ උන්වහන්සේගේ සැලැස්මක් ඇතුව. ඒ නිසා ස්වාමීන් වහන්සේට අපි යන මඟ ගැන සැලැස්මක් තියෙනවා. ඒ නිසා උන්වහන්සේ කතා කරලා පළවෙනි එක කියනවා, උන්වහන්සේ මේ හාස්කම සිද්ධ වෙන වෙලාවේ උන්වහන්සේ සෝදිසි කරලා බැලුවා ඒ අය ගන්න උත්තරේ මොකක්ද කියන කාරණය නිසා. අපිට බෑයි කියලා හිතන හැම දෙයක්ම ස්වාමීන් වහන්සේ දන්නවා. ඒ වගේම උන්වහන්සේට සැලැස්මක් තියෙනවා. තුන්වෙනි කාරණාව, උන්වහන්සේ අපව සමහර මාර්ගවල ගෙන යනවා අපිට කරන්න බැරි දේ තුල අපිව මවිත කරන පිණිස. ඔබේ ජීවිතේ මගේ ජීවිතේ සමහර මාර්ගවල ඔබව ගෙනහිල් ඇති අපිව මවිත කරන්න. ජීවිතය අපව කල්පනා කරලා බලද්දි ගෑස් හිඟ කාලයක් තිබ්බනේ. ගෑස් හිඟ වෙච්ච එකත් හොඳයි, පල්ලියේ සමහර අය අද ඉන්නවා. උන්වහන්සේගේ සැලැස්මක් තිබුණා. සමහර අවස්ථාවලදී මං අහම්මෙන් මෙතෙන්ට එන විට මුණ ගැහෙන සමහර මිනිස්සු යන්න එන්න නෙවෙයි ඉන්නේ, වෙන කාරණයකට යන්නේ. හැබැයි ඒ ගොඩවීම තුළ උන්වහන්සේට සැලැස්මක් තිබිච්ච අය මෙතන ඉඳලා තියෙනවා. එනිසා සෙනෙහවන්තනි මතක තියාගන්න, අපව මවිත කරවන පිණිස, පුදුම කරවන පිණිස දෙවියන් වහන්සේට අපිට කළ නොහැකි දේවල් තුල අපව ගෙන යනවා. හිතලා බලන්න ඔබේ ජීවිතේ. මන් දන්නවා අතීතේ හැරිලා බලද්දී කණ්ඩ නැතුව, බොන්න නැතුව, අඳින්න නැතුව, පළඳින්න නැතුව හිටපු අය අද මවිත කරලා තියෙන දෙවියන් වහන්සේ ඔබේ ජීවිතේ කරලා තියෙන දේවල් එක්ක. උන්වහන්සේ දැනගත්ත මේ සෙනග බඩගින් ඉන්නේ ගෝලය ඇවිල්ලා මතේ උපතේදී ලූක් පොතේදී කියන ඉල්ලීමක් කරනවා යේසුස් වහන්සේගෙන්. ස්වාමිනි සෙනගට කන්න ලැබෙන පිණිස ඔවුන් නිවෙස් කරා යවන්න, නිවෙස් කරා යවන්න ස්වාමීන් වහන්සේට තිබ්බා. මම අද හාස්කම් කරන්නේ නෑ, මොනවත් සියල්ල අහවරයි, මම පොඩ්ඩක් විවේක ගන්න යනවා හෙට එන්න. හැබැයි ස්වාමීන් වහන්සේ කියන්නේ ඔබ ඔවුන්ට කන්න දෙන්න ඕනේ. උන්වහන්සේට සැලැස්මක් තිබ්බා. උන්වහන්සේ මේ ගෙනසරත් විලෙන් එගොඩට ගියේ උන්වහන්සේගේ සැලැස්ම ක්‍රියාත්මක කරන පිණිස. ඔබ දැන් එගොඩට ඇවිල්ලා ඉන්නේ, අමාරු තැනට ඇවිල්ලා ඉන්නේ, උන්වහන්සේ ඔබව තුලින් මවිත කර, ඔබව මවිත කරවන පිණිස උන්වහන්සේට දෙයක් තියෙනවා. එනිසා අපිට කරන්න බැරි දේ තුල ඔබයි මගේ සාක්ෂි කියලා කියන්නේ අපි උන්වහන්සේ බැරි තැන උන්වහන්සේ අපිට කළ දේවල්. එනිසා ගෝලයන්ට ඉගැන්නුවා අර පොඩි දරුවා තුලින්. එතනට පොඩි දරුවා තුලින් ස්වාමීන් වහන්සේ ගෝලයන්ට ඉගැන්නුවා. නවවෙනි පදේදී කියනවා ජව රොටි පහක්ද කුඩා මසුන් දෙදෙනද ඇති ළමයෙක් මේ සිටි, නුමුත් මෙපමණ දෙනෙකුට ඒවා මොකක්දැයි කීවේය. මොකටද එතන එහෙම ළමයෙක්ව අහුවෙන්න සැලැස්සුවේ? අපිට හිතන්න පුළුවන් ඔය ළමයාට තිබ්බා ඔය රොටි ටික කාලා මොනවත් නැහැ කියලා ඉන්න, කන්න තියනද කන්න තියනද මොන හරි තියනද කියලා අහන් යද්දි රොටි පහයි මාළු දෙකක් තියනවා කියලා කියද්දි ඕක ගණන් නොගෙන ඉන්න තිබ්බා. හැබැයි බයිබලට ඇතුල් වෙනවා මේ චරිතය. උන්වහන්සේගේ චරිතය ගැන සැලැස්මක් තිබ්බ නිසා, උන්වහන්සේට හාස්කමක් සැලසුම් කරලා තිබිච්ච නිසා ඇන්ඩ්‍රුට නැත ඇන්ඩ්‍රුතුමාට පවරපු නැති රාජකාරියක් ඇවිල්ලා කරනවා ස්වාමිනී රොටි පහකුයි මාළු දෙකයි ද මොනවා කරන්නද ඕකෙන් කියලා. සෙනෙහවන්තේනි ඔබෙයි මගේ ජීවිතයේ උන්වහන්සේ අපව මවිත කරවන තැනකට ගේනවා.
මේ රොටි ටිකයි මාළු ටිකයි ඇන්ඩ්‍රොට තිබ්බ ප්‍රීතියෙන් අරගෙන ඉන්න ස්වාමිනී මෙන්න මම හොයාගත්ත දේ ඔබ මේකෙන් මොන හරි කරන්න කියලා. හැබැයි යේසුස් වහන්සේ ළමයාගෙන් අහනවා. ඇන්ඩ්‍රු නෙමෙයි අහන්නේ යේසුස් වහන්සේ අහන්නේ. කැමතිද ඔය ටික දෙන්න? ඒ වචනේ එහෙම නැහැ. නමුත් ළමයා ප්‍රීතියෙන් කියනවා ඔව් ස්වාමිනී මම දෙන්නම්. ඒ නිසා හාස්කම් අත් දකින්න පිණිස යටත් වෙන්න ඕනේ. ඒ ළමයා යටත් වුණා දෙවියන් වහන්සේට ස්වාමින් වහන්සේට මම දෙන්නම් මං සතු දේ. මම දෙන්නම් මං සතු දේ. හැබැයි ඇන්ඩ්‍රුතුමා යටත් වෙන්න කැමති වුණේ නැහැ. එයා කිව්වේ මේකෙන් මොනව කරන්නද? සෙනෙහවන්තනි ඔබේ මගේ ජීවිතේ ස්වාමින් වහන්සේ ළඟ යටත් වුණාම උන්වහන්සේ අපේ ජීවිතේ කළ නොහැකි දේ කළ හැකි දේ බවට පත් කරනවා. ඔබේ සැලැස්ම වැඩක් නැහැ ස්වාමිනී. මම ගොඩාක් අහලා තියෙනවා. මිනිස්සුත් එක්ක කතා කරද්දී මිනිස්යන්ගේ සැලැසුම් ගොඩක් පුරාජේරුවෙන් කියනවා. මම හිතන් ඉන්නේ මෙහෙම දෙයක් කරන්න, මෙහෙම දෙයක් කරන්න, මෙහෙම කරලා, මෙහෙම ඉගෙනගෙන, මෙහෙම ගිහිල්ලා, මෙහෙම තැනකට එන්න. ඒ සැලැස්ම වල වැඩක් නැහැ. ස්වාමීන් වහන්සේ ළඟ යටත් වෙන්න උන්වහන්සේ මවිත කරවන සැලැස්ම වලට ඔබව ගිනේ. මමත් හිතුවා කාලයක් මං කොහොම හරි එලෙවල් කරලා බැංකුවකට පැනගෙන මෙහෙම තැනකට යනවා. ඒ සැලැස්ම වල වැඩක් නැහැ. හැබැයි අද උන්වහන්සේ අපව මවිත කරවනවා උන්වහන්සේ අපව ගේන මාර්ග තුල. ඒ නිසා ඔබේ සැලැස්ම වැඩක් නැහැ. හොඳම සැලැස්ම තියෙන්නේ ස්වාමීන් වහන්සේට බව දැනගෙන ඒ සැලැස්මට යටත් වෙන්න අවශ්‍ය කරලා තියෙනවා. ඒ නිසා සෙනෙහවන්තේනි පළවෙනි කාරණාව මතක තියාගන්න මම ඔබට කිව්වා. උන්වහන්සේ දන්නවා ඔබේ ප්‍රශ්නේ. අමතක කරන්න එපා. උන්වහන්සේ දන්නවා ඔබේ ප්‍රශ්නේ. උන්වහන්සේගේ ප්‍රශ්නේ තුල සැලැස්මක් තියෙනවා. හැබැයි ඔබ යටත් වෙන්න අවශ්‍යයි ස්වාමීන් වහන්සේට මවිත වෙන පිණිස දෙයක් අත්දකින්නට. හතරවෙනි කාරණේ සාවසාන කාරණාව. කළ නොහැකි දේ අපිට උගන්වනවා, පුහුණු කරවනවා, අපව වර්ධනය කරනවා. සමහර දේවල් තුල යනකොට තමයි අපි වර්ධනය වෙන්නේ. සමහර ප්‍රශ්න එනකොට තමයි අපි ඒ ප්‍රශ්නවලට හිත ගන්න ඉගෙන ගන්න. නැත්තම් ප්‍රශ්න ආපු ගමන් හටස් ගාලා කඩන් වැටෙනවා. මම මාතරට එද්දි කියපු දේ තමයි මට වඩා ජ්‍යෙෂ්ඨ සභාපාලකවරු ඇන්ඩ්‍රු වැඩේ අමාරුයි. මාතර ගිහිල්ලා මේක කරන්න තරම් ඔයාට වයසකුත් නැහැ, ඔයාට හැකියාවකුත් නැහැ. ඔයා අනාගන්නේ කලබල වෙලා. ඇත්ත ප්‍රශ්න වලට මොන දුන්නා ප්‍රශ්න වෙස්වලා ගත්ත ආශිර්වාදයක් බවට පත් වුණා. අද ඕන තරම් යනවා, මෙහෙන් මෙහෙන් යනවා. හැබැයි මට ඒව වැදගත් නැති තැනකට ඇවිල්ලා අපිව ප්‍රශ්න අපව හැඩ ගන්නනවා, ප්‍රශ්න අපිට උගන්නනවා, ප්‍රශ්න අපව ධෛර්යමත් කරනවා, ප්‍රශ්න අපව ශක්තිමත් කරනවා. හිඟකම් අපිට දේවල් උගන්නනවා. බයිබල් විද්‍යාලෙද්දී වැඩිය කන්න බොන්න නැහැ, කාලේ අමාරුයි. හැබැයි ඒ කාලේ අපි ගොඩාක් දේවල් ඉගෙන ගන්නවා. බඩගින්න කොහොමද? ඇයි අපි ගෙදරෙද්දී හොඳට කාලා බීලා ගෙදර ගවල් වලින් යන්නේ? එහෙයිදී දැනෙනවා ජීවිතේ තියෙන අමාරුකම, අල්පේච්ඡකම. ඒ දේවල් එක තමයි ඇවිල්ලා මුහුණ දෙන්නේ. ඒ නිසා තමයි ගෙදර ඉඳලා අපිට ඉගෙන ගන්න දෙන්නේ නැත්තේ. සෙනෙහවන්තනි මතක තියාගන්න ඔබේ මගේ ජීවිතේ ප්‍රශ්න කියන එක, හිඟකම් කියන එක, අමාරුකම් කියන එක අපිට දේවල් උගන්වනවා. දෙවියන්වහන්සේ අපිට දේවල් උගන්වනවා, දරුවන්ට දේවල් උගන්වනවා ජීවිතේ ජය ගන්න පිණිස. මොනවද මේ කොටසේදී මෙයා ඉගෙන ගත්තේ? එයාගේ ඇදහිල්ල වර්ධනය වුණා. මෙතන ඉඳපු සෙනගගේ ඇදහිල්ල වර්ධනය වුණා. ඒ සෙනගාවේ ලකුණක් දකින්න පිණිස, ලකුණක් බලන පිණිස, සුව කරන පිණිස. මේ සෙනග අවසානයේ කොටස අවසන් කරන්නේ ජේසුස් වහන්සේ රජ බවට ප්‍රකාශ කරමින්. එනිසා එයා ඉගෙන ගත්තා තමන්ගේ ජීවිතේ රජ කරවන්න ඕන තැනන් වහන්සේ කවුද කියලා. එනිසා මතක තියාගන්න දෙවියන් වහන්සේට දියතු තැන දෙන්න අපේ ජීවිතේ ප්‍රශ්න අපිට උගන්වනවා. රැකියාවල් වල එල්ලිලා ඉන්න අය, අධ්‍යාපනයේ එල්ලිලා ඉන්න අය ඒ දේවල් අසමත් වෙද්දී ඉගෙන ගන්නවා.
දෙවියන් වහන්සේ දිය යුතු තැන දීමේ තියෙන වැදගත්කම. දෙවනු එයා ඉගෙන ගත්තා උන්වහන්සේගේ ප්‍රේමය බලය මොකක්ද කියන එක ගැන. උන්වහන්සේගේ බලය සහ ප්‍රේමය ගැන එයා එතන හිටපයි ඉගෙන ගත්තා. කොච්චර බලයක් උන්වහන්සේට තියෙනවද? මේ කොටස හරියට බලද්දි අපිට නම් මැවිලා පේන්නේ උන්වහන්සේ රොටි අරගෙන මසුන් අරගෙන ස්වාමිනේ මේකට ආශිර්වාද කරන්න කියලා මෙහෙම දෙද්දි මෙහෙම ලොකු 5000කට තිබුණා වගේ නෑ. උන්වහන්සේ යාඥා කළා පියාණන් වහන්සේට මේ පැත්තෙන් රොටියක් දුන්නා. එයා කඩාගත් අනිත් කෙනාට දුන්නා. එයා කඩාගත් අනිත් කෙනාට දුන්නා. එයා කඩාගත් අනිත් කෙනාට දුන්නා. කඩනවා 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 ඉවර වෙන්නේ නෑ. රොටි පහ 5000කගේ අතේ යනවා. අපි නම් හිතන්නේ මේ මුස්සල පත් කරපු ගමන් රොටි 5000ක ගොඩක් නෑ. ඇන්ඩ්‍රු කැඩුවා, පේත්‍රස් දුන්නා, පේත්‍රස් කැඩුවා, යොහාන්ට දුන්නා, යොහාන් කැඩුවා, අර ළමයාට දුන්නා, ඒ ළමයා කැඩුවා, අම්මට දුන්නා, අම්මට කැඩුවා. ඉවර වෙන්නේ නෑ. ස්වාමීන් වහන්සේගේ ක්‍රමය වෙනස්. ඒ අධ්‍යක්ෂ උන්වහන්සේගේ බලය කොච්චරද? උඩින් දෝන් ගලවිලා වැටුන්නේ නෑ රොටි 5000ක්. හැබැයි උන්වහන්සේ පෙන්නවා උන්වහන්සේගේ බලය ක්‍රියාත්මක වෙන ආකාරය. උන්වහන්සේ පෙන්නවා මනුෂ්‍යයන්ගේ තියෙන දුර්වලකම. ගෝලයන්ගේ තිබිච්ච දුර්වලකම ගෝලයෝ දැක්කා. මෙන්න ස්වාමිනී රොටි පහයි මාළු දෙකයි කියලා අර ළමයා ගිහලා බාර දෙනකොට ගෝලයෝ තාමත් ගණන් හදාලා ඉන්නවා කොහෙන්ද ගේන්නේ කොච්චර වෙලා යනවද. එයාලගේ දුර්වලකම පෙන්නවා. ඒ නිසා සෙනෙහවන්තේනි අමාරුකම් තුළ මේක ලොකු හාස්කමක්. අපි මේ අද ඉගෙන ගත්තේ ලොකු හාස්කමක්. හැබැයි හාස්කම අපිට උගන්වනවා කිතුණු ජීවිතයේ මූලධර්ම. මතක තියෙන ඔබේ ප්‍රශ්නේ ස්වාමීන් වහන්සේ දන්නවා. හැබැයි ඉන්න උන්වහන්සේ දන්නේ නෑ වගේ. උන්වහන්සේ ප්‍රශ්නේ දන්නවා, ඔබේ ප්‍රතිචාරය දිහා උන්වහන්සේ බලාගෙන ඉන්නවා. ස්වාමිනේ දැන් මම මොකක්ද කරන්න කියන එක නෙමෙයි උත්තරේ. දැන් ස්වාමිනේ ඔබ වහන්සේ මොකක්ද කරන්න කියන එකයි උත්තරේ. ඒ නිසා උන්වහන්සේ මතක තියාගන්න මේ ප්‍රශ්නේ තුල, ඔබ මේ දැන් යන මේ ප්‍රශ්නේ තුල ස්වාමීන් වහන්සේට සැලැස්මක් තියෙනවා. සැලැස්මක් තියෙනවා. උන්වහන්සේ පුදුම සැලසුන් සහගත දෙවියන් වහන්සේ කෙනෙක්. උන්වහන්සේට සැලැස්මක් තියෙනවා මේ යන ප්‍රශ්නය ගැන. ඒ වගේම මතක තියාගන්න උන්වහන්සේ අපිට උගන්වනවා ප්‍රශ්න තුල ආත්මික ජීවිතේ වර්ධනය කරගන්න. දෙවියන් වහන්සේව අත්දකින්න පුළුවන් ප්‍රශ්න තුල. රෝග තුල උන්වහන්සේව අත්දකින්න පුළුවන්. උන්වහන්සේ ජීවමාන බව අත්දකින්න පුළුවන් විපත්ති කරදර තුල. ඇදහිල්ල වර්ධනය කරගන්න පුළුවන් මේ හිඟකම් තුල. ඒ නිසා සෙනෙහවන්තේනි උන්වහන්සේ වද්දකින පිණිස, උන්වහන්සේ වර්ධන තුල වර්ධනය වෙන පිණිස අපිට උන්වහන්සේ මේ දේවල් ලබා දෙනවා. හතරෙනුව උන්වහන්සේ ගැන්නවා පියාණන් වහන්සේ තුල යැපීම. ස්වාමීන් වහන්සේ යේසුස් වහන්සේ උන්වහන්සේට තිබ්බා රොටි පහයි මාළු දෙක බෙදන්නේ කොයි ඉවර වෙන්නේ කියලා කියන්න. හැබැයි උන්වහන්සේ එතන කතා කළා කියනවා යේසුස් වහන්සේ රොටි පහයි මාළු දෙකයි අරගෙන පියාණන් වහන්සේට කතා කරනවා. උන්වහන්සේ අපිට ඉගැන්නුවා ආදර්ශයක් වුණා. ප්‍රශ්න කරදර මැද ඔබට කළ හැකි දේ, මට කළ හැකි දේ මොකක්ද කියන එක. රට වටේ දුවන්න එපා. උගස් බඩු මධ්‍යස්ථාන ඔක්කොම අඳුරගෙන තියාගන්න ඕනේ නෑ. ප්‍රශ්නයක් කරදරයක් අමාරුකමක් එනකොට පියාණන් වහන්සේ දෙස හැරෙන්න. අපි ආයි පහුගිය කාලේ දිගටම බැලුවා. ප්‍රශ්නේ තියෙද්දි දානියෙල් දෙවියන් වහන්සේ දිහා බලාගෙන ප්‍රශ්නයේ කට දෙවියන් වහන්සේ බැඳලා. අපිට තියෙන විශ්වාසයේ සම්බන්ධයෙන්, අපිට තියෙන සැකය සම්බන්ධයෙන් ප්‍රශ්නයක්. සෙනෙවන්ති උන්වහන්සේගේ වචනේ මතේ උපතේ 18 වෙනි පරිච්ඡේදයේ 14 වෙනි පදයේ කියනවා ස්වාමීන් වහන්සේට බැරි දෙයක් ඇද්ද? එන අවුරුද්දේ නියම කාලයේ පැමිණෙන විට ඔබ වෙතට නැවත එන්නෙමි. සාරා පුත්‍රයෙකු බිහි කරන්නේ යයි කීසේක. අවුරුදු 90 සාරාගේ කුස උන්වහන්සේ ප්‍රාණවත් කළා. මේ කාරණේ සාරාට ලැබෙද්දී ඇදහිල්ලේ පියවරක් තියන්න තිබ්බා.
අවුරුදු 90ක කෙනාට ඔබ දන්නවා ඇදහිල්ලේ පියවරක් තියන්න තිබ්බා. සාරා නිකම් බලන් හිටියට කුසටම දරුවෙක් ඉන්නේ. සාරාට තිබ්බ මේක විශ්වාස කිරීමේ පියවර කීපයක් තියන්න. ඒකේ ප්‍රතිඵලය උන්වහන්සේ ලබා දුන්නා. මතේ 19:26 කියන යේසුස් වහන්සේ උන් දෙස බලමින් එක මනුෂ්‍යයාට නම් නොපුළුවන නුමුත් දෙවියන් වහන්සේට සියල්ල පුළුවන් යයි කීසේක. මේ පොරොන්දු දෙවියන් වහන්සේ දෙන්නේ ඔබේ ප්‍රශ්නේදී මනුෂ්‍යයාට ඔබට උදව් කරන්න බෑ. උදව් කරන්නේ නැහැ. හැබැයි දෙවියන් වහන්සේට නම් මේක සුළු දෙයක්. පිලිප්පි 4:13 කියනවා මා බලවත් කරන්නා වූ තැනන් වහන්සේ තුල මට සියල්ල පුළුවන්. මේ පොරොන්දු ඔක්කොමත් අල්ලගෙන අපි තාමත් ස්වාමීන් වහන්සේ ළඟට සමහර ප්‍රශ්න අරන් යන්නේ අපේ උත්තර අරගෙන. ඒ නිසා මතක තියාගන්න රතු මුහුද දිබෑ කළ දෙවියන් වහන්සේ කෙනෙක් අපිට ඉන්නේ. දානියෙල සිංහ ගුහාවට දාද්දි ශද්‍රක් මේෂක් අබිද්නගෝ ගිනි තැටියේ ඉද්දි ඔවුන්ව බේරගත් දෙවියන් වහන්සේ කෙනෙක් අපිට ඉන්නේ. යෝනා තල්මාගේ බඩේ දවස් 3ක් ගත කළා. හැබැයි යෝනාව ආරක්ෂා කරපු දෙවියන් වහන්සේ කෙනෙක් අපිට ඉන්නේ. එලියා යාඥා කරනවා වතුර දාලා ගිනියවනවා. සෙනෙහවන්තෙනි ගොලියත් කොච්චර විශාල වුණත් දාවිත් ගොලියත් ප්‍රශ්නයක් වුණේ නැහැ. ඒ නිසා ඔබේ ප්‍රශ්නේ ගොලියත් වගේ විශාලයි. බේරෙන්න මගක් නැහැ. මගක් නැත්තම් එකම මග ස්වාමින් වහන්සේ වෙත හැරෙන එක. ඔබට දැන් ප්‍රශ්නයක් ඇති. මම කොච්චරනම් යාඥා කළාද? හැබැයි ඔබ යාඥා කළා තියෙන්නේ ඔබේ ගණම් මිමිත් එක්ක. ඒ නිසා මතක තියාගන්න. ස්වාමීන් වහන්සේ ළඟට යන්න දන ගහන්න. ස්වාමිනී මට උත්තරයක් නැහැ. ඔබ මට උත්තරේ වෙන්න. අන්න එතකොට තමයි ප්‍රබල බලවත් හාස්කම් අත්දකින්න පුළුවන්. මගේ උත්තරේ කරන්න දෙවියන් වහන්සේ සූදානම් නැහැ. අපි ගොඩාක් වෙලාවට හිතන් ඉන්නවා මම කියන දේ තමයි හරි දේ, ඒක තමයි වෙන්න ඕනේ, ඒක තමයි විකල්පය. ස්වාමීන් වහන්සේ ඔබයි මමයි කියන දේ කරන්න සූදානම් දෙවියන් වහන්සේ කෙනෙක් නෙමෙයි. උන්වහන්සේ කරන්න යන දේ බාර ගන්න සූදානම් වෙන්න. එන්න අපි ආඥා කරමු. සිනේවන්තේනි ඔබ ප්‍රශ්නයක් තුල ඉන්නේ. ඔබ ඉන්නේ අමාරුකමක් තුල. ඔබ ඉන්නේ හිඟකමක් තුල. ඔබ අර්බුදයක් තුල ඉන්නේ. ඔබේ ගෙදර ප්‍රශ්න තියෙනවා. ඔබේ ව්‍යාපාරයේ ප්‍රශ්න තියෙනවා. ඔබේ නිවසේ ප්‍රශ්න තියෙනවා. ඔබේ වටපිටාවේ ප්‍රශ්න තියෙනවා. ඔබ ඉන්නේ නැත්තේ උත්තරයක් නැති ප්‍රශ්නයක් තුල. මතක තියාගන්න. දෙවියන් වහන්සේට සැලැස්මක් තියෙනවා. ඒ සැලැස්ම තුල ඔබව ගෙනියනවා. ආර්ථිකයේ හිඟයි. ආර්ථිකයේ වැටලා තියෙන්නේ. ස්වාමීන් වහන්සේ එහෙම වෙන්න ඉඩ හැරලා තියෙනවා. හේතුව උන්වහන්සේ දන්නවා ඔබේ ප්‍රශ්නේ. ඒක ඔබ දැනගන්න ඕනේ. උන්වහන්සේ ඔබේ ප්‍රශ්නේ දන්න බව දැනගන්න ඕනේ. දෙවනියක ඔබ දැනගන්න ඕනේ උන්වහන්සේට සැලැස්මක් තියෙනවා. උන්වහන්සේගේ සැලැස්මවල් මහත් මවිතයකට පත් කරන සැලැස්මවල්. උන්වහන්සේ අපිට ප්‍රශ්න කරදර තුළ උගන්වනවා යම් යම් පාඩම්. ඒ පාඩම ඉගෙන ගන්න තුරු ඔබේ ප්‍රශ්නේ නිම වෙන්නේ නැහැ. ඒ නිසා උන්වහන්සේ ඔබට උගන්වන පාඩම මොකක්ද කියලා ඇස් හිත ඇරලා බලන්න. ඔබේ ප්‍රශ්නේ දෙවියන් වහන්සේ ඔබට කියන්නේ මොකක්ද? දෙවියන් වහන්සේ ඔබට කියන ඇති මිනිස්සු විනිශ්චය කරන්න එපා. දෙවියන් වහන්සේ ඔබට කියනවා ඇති ණය වෙන්න එපා. මිනිස්සු ඔබට කියනවා ඇති උගස් ගන්න එපා. මිනිස්සු ඔබට කියනවා ඇති විවිධ දේවල් ඔබට මේ තුල උගන්වනවා ඇති ස්වාමීන් වහන්සේ. කල්පනා කරලා බලන්න. මේ ප්‍රශ්නය තුල උන්වහන්සේ ඔබට උගන්වන දේ තීරණයක් ගන්න, ස්ථිර තීරණයක් ගන්න. කැප කිරීම, වැයවීම, උන්වහන්සේ ළඟ දන ගැසීම තුලයි උන්වහන්සේ පිළිතුරු දෙන්නේ. දයාවන්ත දෙවියනි මම ඔබට ස්තුතිවන්ත වෙනවා මේ කාලය ගැන. පියන්නේ ඔබ වහන්සේ අපිට ඉගැන්වුව මැනව අපේ ජීවිතේ ප්‍රශ්න අමාරුකම් තුල යනකොට අපේ උත්තර එක්ක ඔබ වහන්සේ ළඟට එන්න නෙවෙයි, ඔබ වහන්සේ මොකක්ද කරන්න කියන එක ගැන කල්පනා කරන්න.
මේ කාලය ගැන ස්තුතිවන්ත වෙන අතර මම විශ්වාස කරන ශුද්ධාත්මයන්නි ඔබ ඔබට අවශ්‍ය පණවිඩේ ඔබගේ දරුවන් මැද්දේ තබන්න ඇති. ඒ නිසා සමිඳුනි ධෛර්යමත්ව යන්ට ඔබ ඔවුන්ට කතා කළ බව විශ්වාස කරන්නට ඔබ ළඟ සැලැස්මක් ඇති බව විශ්වාස කරන්නට ඔබ අපිට උපකාර කළ මැනව. ඔබ ජීවමානයි ඔබ සැබෑ දෙවියන් වහන්සේ. පියන්නේ මේ වෙලාවෙත් ඔබ අපි දෙස බලන තැනන් වහන්සේ. එනිසා ඔබට බාරයි සියල්ල. ජේසුස් වහන්සේගේ උතුම් නාමයෙන්. ආමෙන්. එන්න අපි අවසන් දිගීතිකාව ගායනා කරමු. එන ගැසුවා වූ අත් විහිදුවමින යතතර ඔබට පුළුවන් ස්වාමීන් වහන්සේ වෙනින් දෙන්නා වූ දීම නම් සොන්නට. Sana o pilih
Swamiduni api obahansayage pada pamulata enawa. Pen api jeevithaye api me welawet arbudayak thula innawa wenna puluwam. Api heta dawaseth prashnayakata muhuna denawa wenna puluwam. Apita balaporottuwak nathi tanaka uttarayak nathi tanaka innawa wenna puluwam. Swamiduni api obata dakwana prathicharaya hari wedagath. Piyani Job te prashna pita prashna ena kota Job wacana ke wat pau kalene obahu ese uwa piyani prashna ape jeevithayata veswala gatta ashirwadayak samiduni api prashna walata bayai apita uttara ne e nisa piyani api obage pada paamala yatat wenawa swamin wahanse me welawae Jam kenek, tamangge prashnayak obalangata genawa nam. Piyani obahansa langata hadawata vihurtha karagena enta obahansa upakara kala menawa. Piyani api samahara vita ape yaaknyawal ape aarthika prashnawaladi swamini ape lotarayyata aashirwada karanna ara manushyage hadawatata katha karanna wenna puluwam. Naha deviyan wahanse. ඔබ අපිට ගන්නනවා අපේ ආර්ථිකයේ අපේ අමාරුකමේදී උත්තරේ ඔබ වහන්සේ ළඟ ඔබ මේ ප්‍රශ්නේදී මොකද්ද කරන්නේ ස්වාමිනී ඒකෙලි දරව කළ මැනව ඒ නිසා කරන්න ඔබගේ වචනේ කියනවා ඔබ වහන්සේ අප ගැන සලකන බැවින් අපේ හැම ප්‍රශ්නයක් ඔබ පිට තබන්න කියලා يعني කාරණය හිතේ දරන්නට එක් පොරොන්දු අල්ල ගන්නට ඔබ අපට උපකාර කළ මැනව Benda samadhin api sabahabak vidiya tekatu vela. Api hama kenegama prashna obage padapamula. Obage karmata tiyano. Obahanse den. Kriyakala menava. Obahanse dena uttaraya. Api va mavita karavana uttaraya akbava viswas karano. Obage vachane boru ne. Obage vachane sakakarana deyak ne. Obahanse kata karana vita devyan nahansa. Eka sahatikai. Enisa samadina obage daruwan dunna uddimana gena stuti. Piyane mudal obage rajye vardhana disa væy karanta shaktiya sæpayima duna menawa. Mulu sabaha obata bara karanawa. Mama yaaknya karana nævatha nævathat deviyan wahanse. Piyane ape uttara nevey obage uttara pennuwa menawa. Api rata yanna hitenawa. Api vikunanna hitenawa. Api ugas tiyanna hitenawa. Namun samiduni obalanga uttarayak tiyenawa e uttare desa herenta oba apata upakara kala menawa Jesus wahansege utumma name amen aashirwade baraganna nem piyo deviyan wahansege premayada putru Jesus Christus wahansege karunawada shuddhartha wahansege senasilla sahabayakam upakare maga pennema denut mat sada kalen sada kalata oba hama samagat Sakala kitunu jarthawa samagat weva. Amen.